අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ජනප්‍රියම ටොයටා වාහනවල 2024 නවතම මිල ගණන් ගැන. ලංකාවේදී ජපන් වාහනයක් කිව්ව ගමන් අපේ ඔළුවට මුලින්ම එන්නේ ටොයටා කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ සිහින වාහනය වෙන්න පුළුවන් හෝ ගොඩක් දෙනෙක් හොයන ටොයටා වාහනවල මිල ගණන් තමයි අද මේ ලිස්ට් එකට ඇතුළත් වෙන්නේ. හොඳයි අපි එහෙනම් ලිස්ට් එක බලමු. ඉතින් පළවෙනිවට මම කතා කරන්නේ ටොයටා පැසෝ එක ගැන. ටොයටා පැසෝ කියන්නේ ටොයටා කාර් රේන්ජ් එකේ අඩුවටම ගන්න පුළුවන් කාර් වලින් එකක්. ඉතින් ටොයටා පැසෝ 2017 ශ්‍රී ලංකාවේ මේ විදිහේ යූස් කරපු වාහනයක් රුපියල් ලක්ෂ 65කට විතර ගන්න පුළුවන්. ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ගත්තොත් ටොයටා පැසෝ එක නගරයේ ධාවනයේදී ලීටරයට කිලෝමීටර 12ක් 15ක් අතර හොඳ අගයක් ගන්නවා. ටොයටා විට්ස්. ඉතින් ටොයටා විට්ස් කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ජනප්‍රියම හැච්බැක් කාර් එක කියලා කිව්වොත් මම හිතන්නේ මම වැරදි නෑ. මොකද ඒ තරමටම ටොයටා විට්ස් එක ගොඩක් ජනප්‍රිය වාහනයක් ගොඩක් දෙනෙක් අතර. ඉතින් ටොයටා විට්ස් 2019 මේ විදි ශ්‍රී ලංකාවේ රුපියල් ලක්ෂ 90ක් විතර වෙන හොඳින් පාවිච්චි කරපු යූස් වාහනයක්. ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කළොත් ටොයටා විට්ස් එක නගරයේ ධාවනයේදී සාමාන්‍ය ලීටරට කිලෝමීටර 10ත් 15ත් අතර හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන වාහනයක්. ටොයටා ඇක්වා. ඉතින් ටොයටා ඇක්වා කියපු ගමන් අපේ ඔළුවට එන්නේ හයිබ්‍රිඩ් කියන වචනේ. ඔව් ලංකාවේ ඇතුළත හයිබ්‍රිඩ් වාහන ගොඩක් ජනප්‍රියයි. මොකද හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙන තාක්ෂණයක් නිසා. ඉතින් ටොයටා ඇක්වා 2015 වර්ෂන් එක ශ්‍රී ලංකාවේ මේ විදිහේ රුපියල් ලක්ෂ 85ක් විතර වෙනවා පාවිච්චි කරපු හොඳ වාහනයක්. ඒ වගේම ඇක්වායිකේ විවිධ ග්‍රේඩ්ස් තියෙනවා. ඉතින් මේ ග්‍රේඩ් අනුවත් අදාළ වාහනේ මිල ගණන් වෙනස් වීමක් සිදු වෙනවා. ටොයටා ප්‍රියස්. ඉතින් ටොයටා ප්‍රියස් කියන්නේ ලංකාවේ අවුරුදු කිහිපයකට කලින් ඉතාමත් ජනප්‍රිය වෙච්ච හයිබ්‍රිඩ් වාහනයක්. නමුත් හයිබ්‍රිඩ් බැටරිය තිබුණු යම්කිසි ගැටලුකාරී තත්ත්වය නිසා ඒ ජනප්‍රියතාවය ක්‍රමෙන් ක්‍රමෙන් අඩු වුණා. නමුත් හයිබ්‍රිඩ් වාහනයක් විදිහට මේක තාමත් හොඳ ඉල්ලුමක් තියෙන හයිබ්‍රිඩ් කාර් එකක් විදිහට කියන්න පුළුවන්. ටොයටා ප්‍රියස් 2013 ශ්‍රී ලංකාවේ මේ විදිහ රුපියල් ලක්ෂ 80කට විතර තමයි යන්නේ යූස් කරපු වාහනය. ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් ඇක්වා එක වගේම ලීටරට කිලෝමීටර 20ත් 26ත් අතර ඉතාමත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන කාර් එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. ටොයටා ඇක්සියෝ. ටොයටා ඇක්සියෝ කියන්නේ ලංකාවේ ජනප්‍රියම සෙඩාන් වාහන වලින් එකක් කියලා සලකන්න පුළුවන්. මේකට ගොඩක් කරුණු බලපාන්න ඇති. නමුත් ප්‍රධාන වශයෙන් මේ කාර් එකේ තියෙන සැප පහසු බව සහ ඉන්ධන කාර්යක්ෂමතාවය ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන බවක් මට පේනවා. ශ්‍රී ලංකාවේ මුදලින් ඇක්සියෝ 2018 රුපියල් කෝටි 1.2ක්, ඒ කියන්නේ ලක්ෂ 120ක් විතර වෙනවා. ඉතින් කෝටිය පැනපු වාහනයක් විදිහට මට හිතෙන්නේ මේ මිල තරමක් මේ වාහනයට සාපේක්ෂව ඉතාමත් වැඩි. නමුත් ලංකාවේ දැන් තියෙන තත්ත්වය සහ වාහන වලට තියෙන ඉල්ලුම අනුව මේ මිල ලැබී තියෙනවා මේ වාහනෙට. ඉතින් ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් ලීටරට කිලෝමීටර 14ත් 24ත් අතර ඉතාමත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ කාර් එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ටොයටා ඇලියොන්. ටොයටා ඇලියොන් කියන්නේ ලංකාව ඇතුළේ නම් එක්සිකියුටිව් ලෙවල් එකේ කාර් එකක්. ඉතින් හොඳ සැප පහසු බවක් සහ හොඳ ඩියුරබිලිටි එකක් තියෙන හොඳ සෙඩාන් එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. ටොයටා ඇලියොන් 2017 ශ්‍රී ලංකාවේ මේ විදිහේ රුපියල් කෝටි 1.4ක්, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 140ක් විතර වෙනවා පාවිච්චි කරපු හොඳ ඇලියොන් එකක්. ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කළොත් ලීටරට කිලෝමීටර 10ත් 14ත් අතර ඉතාමත් හොඳ වාහනයට සාපේක්ෂව ඉතාමත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඉතින් ටොයටා ඇලියොන් එකේ ග්‍රේඩ්ස් අනුව මිල ගණන් වෙනස් වීමක් සිදු වෙන්න පුළුවන්. ටොයටා ප්‍රීමියෝ. ටොයටා ප්‍රීමියෝ එකත් ටොයටා ඇලියොන් එකට ගොඩාක් සමානයි. මේකත් එක්සිකියුටිව් ලෙවල් එකේ කාර් එකක් ලංකාව ඇතුළේදී. ඉතින් ගොඩක් දෙනෙක් ගන්න කැමති ගන්න ආස වාහනයක්. ශ්‍රී ලංකාවේ මේ ටොයටා ප්‍රීමියෝ එකේ මිල ගණන් ගැන කතා කළොත් ටොයටා ප්‍රීමියෝ 2020 ජී සුපීරියර් මොඩල් එක, ඒ ග්‍රේඩ් එක රුපියල් කෝටි 2ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 200ක් විතර වෙනවා. ඉතින් මට අනුව නම් මේ මිල ගණන් මිල කාර් එකට ලැබිලා තියෙන මිල ඉතාමත් වැඩි. මේ කාර් එකේ තියෙන ෆීචර්ස් ඒ අද අනිත් කාර් වලට සාපේක්ෂව. නමුත් ගොඩක් කරුණු හේතුයින් මේ කාර් එකට ලැබිලා තියෙන මේ මිල. ඉතින් ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් මේ කාර් එකට ලීටරට කිලෝමීටර 10ත් 14ත් අතර හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක්.
ප්‍රමයගේත් ඇලියුන් එක වගේම කාරගේ ග්‍රේඩ් ගනුව මිල ගන වෙනස්වීමක් සිත වෙනවා. ටොයටා රේස්. ඉතින් ටොයටා රේස් කියන්නේ අවුරුදු දෙක තුනකට කලින් අතිශය ජනප්‍රිය වෙච්ච වාහනයක්, ගොඩක් දෙනෙක් රැල්ලට වගේ ගත්තු වාහනයක්. කෙසේ නමුත් තවමත් ටොයටා රේස් මිල ඉතාමත් ඉහළයි. ටොයටා රේස් 2020 මේ වෙද්දි ශ්‍රී ලංකාවේදී කෝටි 1.3ක්, ඒ කියන්නේ ලක්ෂ 130ක් විතර වෙනවා පාවිච්චි කරපු රේස් එකක්. ඉතින් ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් ලීටරට කිලෝමීටර 12ත් 15ත් අතර සාපේක්ෂව ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන ක්‍රොස්ඕවර් එකක් විදිහට ගන්න පුළුවන්. ටොයටා CHR. ඉතින් ටොයටා CHR කියන්නේ ලංකාවේ ජනප්‍රියම ක්‍රොස්ඕවර් එක. ඉතින් සමහර දෙනෙක්ට මේක ඩිසයින් එක තරම් පැහැදීමක් නැති වෙන්න පුළුවන්. නමුත් තව කෙනෙක්ට මේ ඉතාමත් ආකර්ශනීය ක්‍රොස්ඕවර් එකක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් සාපේක්ෂව අපි අවරේජ් බැලුවොත් ටොයටා CHR කියන්නේ ලංකාවේ ජනප්‍රියම වාහනය. ඉතින් ටොයටා CHR 2018 මේ වෙද්දී ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1.7ක්, ඒ කියන්නේ රුපියල් ලක්ෂ 140ක් විතර වෙනවා පාවිච්චි කරපු 2018 CHR එක. ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් මේක හයිබ්‍රිඩ් නොවන CHR එකක්. ලීටර කිලෝමීටර 10ක් 14ක් අතර ඉතාමත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන ක්‍රොස්ඕවර් එකක් විදිහට ගන්න පුළුවන්. ටොයටා ප්‍රාඩෝ. ටොයටා ප්‍රාඩෝ කියන්නේ ලංකාවේදී VIP වාහනයක්, SUV එකක්, ඉතාමත් හොඳ SUV එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ වාහනේ තියෙන ඩියුරබිලිටි එක, වාහනේ ආරක්ෂාව, රයිඩින් කම්ෆර්ටබිලිටි එක, මේ හැමදේම අතින් ගත්තොත් මේක ඉතාමත් හොඳ SUV එකක් වෙනවා මේ ඕවරෝල් SUV කාණ්ඩේ තියෙන වාහන අතුරින්. ඉතින් ටොයටා ප්‍රාඩෝ 2017 ශ්‍රී ලංකාවේදී මේ විදිහේ රුපියල් කෝටි 5.5ක්, ඒ කියන්නේ ලක්ෂ 550ක් විතර වෙනවා පාවිච්චි කරපු හොඳ ප්‍රාඩෝ එකක්. ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් පෙට්‍රල් මොඩල් එක මේ විදිහේ ලීටර කිලෝමීටර 5ත් 7ත් අතර ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ වගේම ඩීසල් මොඩල් එක ලීටර කිලෝමීටර 7ත් 9ත් අතර ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා නගරයේ, විශේෂ නගරයේ ධාවනයේදී තමයි මෙයා ගෙන් ගන්නෙ. ටොයටා ලෑන්ඩ් ක්‍රූසර් V8. ඉතින් ලෑන්ඩ් ක්‍රූසර් V8 එකක් කියන්නේ ලංකාවේ තියෙන VIP වාහන වලින් ඉහළින්ම තියෙන වාහනයක්. ඒ වගේම ලංකාවේ මිල අධිකම SUV වලින් එකක්. ඉතින් ලෝකයේ අතින් ගත්තොත් ලෑන්ඩ් ක්‍රූසර් කියන්නේ අතිශය ජනප්‍රිය, ඒ වගේම හොඳ ඩියුරබිලිටි එකක් තියෙන, රයිඩින් කම්ෆර්ටබිලිටි එකක් තියෙන, ඉතාමත් හොඳ SUV එකක් විදිහට සලකන වාහනයක්. ටොයටා ලෑන්ඩ් ක්‍රූසර් V8 2017 ශ්‍රී ලංකාවේ මේ විදිහ කෝටි 7ක්, එහෙමත් නැත්නම් ලක්ෂ 700ක් විතර වෙනවා පාවිච්චි කරපු ලෑන්ඩ් ක්‍රූසර් V8 එකක්. ඉන්ධන කාර්යක්ෂමතාවය ගත්තොත් ලීටර කිලෝමීටර 5ත් 6ත් අතර ඉතාමත් පොඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් තමයි තියෙන මේකේ තියෙන V8 එන්ජින් එක නිසා. නමුත් සාපේක්ෂව ඉතාමත් හොඳ SUV එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියපු ටොයටා වාහන වල මිල ගණන් තමයි මම අද ඉදිරිපත් කරේ. ඉතින් ඔයාලා කැමති නම් ටොයටා වාහන වල තව මිල ගණන් දැනගන්න ඔයාලට පුළුවන් pricelanka.lk කියලා Google එකේ type කරලා අපේ website එක පිවිසෙන්න. ඉතින් අපේ web අඩවියේ සියලුම ටොයටා වාහන වල මිල ගණන්, ඒ කියන්නේ සාමාන්‍ය වෙළඳපොළ මිල ගණන් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට වාහනයක් ගන්න ඉන්නවා නම් ඔයාලට ඒ මිල පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන්. ඒ විතරක් ටොයටා වාහන විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ කාර්, බයික්, ස්කූටර්ස් වල 2024 නවත මිල ගණන් අපේ වෙබ්සයිට් එකේ දක්වනවා. ඒ වගේම වාහන ලෝකයේ නවතුම් තොරතුරු සමග සම්බන්ධ වෙන කැමති නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලට පුළුවන් යාළුවෙක් share කරගන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.